අංගඩ කැලණි මුල්ල ප්‍රදේශයේ ගංවතුරේ ඔරුපදමින් සිටි පිරිසක් රැගත් ඔරුවක් පෙරේදා රාත්‍රියේ පෙරළී යෑමෙන් ඒ සිටි එක් අයෙකු දියගිලි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කැලණි මුල්ල ගම්සභා පාරේ පදිංචිව සිටි 34 හැවිරිදි නිලං චතුරංග නැමැති දෙදරු පියකි. කැලණි මුල්ල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක් පවත්වාගෙන යන ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය සමාජ සේවකයෙක්ද වේ. කැලණි මුල්ල ප්‍රජා පොලිස් කමිටුවේ සාමාජිකයෙකුද වන ඔහු කැලණි මුල්ල යුද හමුදා කඳවුරේ සිවිල් ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කළේය. ඔහු පාපැදි ශූරයෙකු ලෙස ජයග්‍රහණ රැසක්ද හිමිකරගත් අයකි. කැලණි මුල්ල ප්‍රදේශයේ ගංවතුරෙන් යට වී තිබූ අතර මියගිය නිලාන් ඇතුළු කිහිප දෙනෙකු විනෝදයට ඔරු පැදීම සඳහා පෙරේදා රාත්‍රී 11ට පමණ ඔරුවකට ගොඩ වී තිබේ. ඒ අවස්ථාවේ 4 දෙනෙකු ඔරුවට ගොඩ වී ඇති අතර නිලාන්ගේ මිතුරෙකු සහ ඔහුගේ පිරිය තවත් 3 දෙනෙකු හා දියණියද ඔරුවට ගොඩ වී තිබේ. මේ වන විට පිරිස 9 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබුණි. මීටර් 100ක පමණ දුරක් ඇල මාර්ගයේ ඔස්සේ ඔරුව පැදගෙන ගොස් ඇති අතර එක් ගැඹුරු ස්ථානයකදී ඔරුව පෙරළී ගොස් ඇත. ඒ අවස්ථාවේ අවුරුදු 8ක් වයසැති දියණිය අතින් ඇදගෙන ඇයගේ පියා ගොඩට පැමිණ ඇති අතර ඇයගේ මවද ගසක අත්තක එල්ලී ගොඩට පැමිණ ඇත. මෙලෙස සියල්ලෝම ඉතා අසීරුවෙන් බේරී ඇති අතර මියගිය තැනැත්තා ඔරුවේ එල්ලී ඇත. ඒ මොහොතේ ඔරුව අනෙක් පැත්තට හැරී ඇති අතර නැවත වතාවක් ඔහු ඔරු කන්දේ එල්ලුණද පසුව දියගිලි නොපෙනී ගිය බව දොටුවයි පවසති. ඒ අවස්ථාවේ සියලු දෙනා පිහිනමින් ඉතා අසීරුවෙන් ගොඩට පැමිණ ඇති අතර නිලාන් පැමිණ නොතිබුණි. අවට සිටි පිරිස් වහා ඉදිරිපත් වී සොයා බැලුවද සොයා ගැනීමට නොහැකි වී ඇති අතර වහා මුල් ඒරියාව පොලිසියට මේ ගැන දන්වා තිබුණි. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමා සුසන්ත මහතා වහා එම රාත්‍රියේම පොලිස් නාවික හමුදාව විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද කැඳවා අතුරුදහන් පුද්ගලයා සෙවීම ඇරඹීය. කෙසේ වෙතත් මියගිය නිලාන් චතුරංගගේ සිරුර සොයා ගැනීමට හැකි වූයේ ඊයේ පෙරවරුවේය. මහේස්ත්‍රාත් වරියගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වුණු අතර කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය ඉදිරියේ මරණ පරීක්ෂණය පැවැත්විණි.